වාහන වැරදි හතක් සඳහා වන අවම දඩය රුපියල් 25,000ක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය අප්‍රේල් 1 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර තිබෙනවා. එම වැරදි හත පහත පරිදි රියදුරු බලපත්‍රයක් නොමැතිව රියදාවනය, රියදුරු බලපත්‍රයක් නොමැතිව තැනැත්තන් සේවයේ යෙදවීම, මත්පැන් පානය කොට රියපැදවීම, දුම්රිය මාර්ග තුළට අපරීක්ෂාකාරීව රියදාවනය, වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රියදාවනය, අධික වේගයෙන් රියදාවනය සහ වමින් ඉස්සර කිරීමයි දඩ මුදල් වැඩිවන අයුරු පහත පරිදි වේ. මෙම ගැසට් නිවේදනය ප්‍රකාරව නව දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරනු ලබනවා. මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, බස් රථ සහ ශ්‍රී රෝද සංගම් නියෝජිතයින් එක්ව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාර්ග අනතුරු සඳහා විශාල වශයෙන් හේතුවන ඉහත වැරදි හත හඳුනාගත් අතර එම රථ වාහන වැරදි හත සඳහා පනවන දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට එම සාකච්ඡාවේදී තීරණය කොට තිබෙන්නේ. මීට අමතරව නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් රිය පැදවීම, අපරීක්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේදයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම, වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත් හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය, ජංගම දුරකථන භාවිතය යන වැරදි සඳහාද ඉදිරියේදී දඩ මුදල් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. නවතම පුවත් දැන ගැනීමට අපගේ පත්තර මල් YouTube channel subscribe කර bell button එකද press කරන්න.